විශාල වසූරතලා එහෙමත් නැත්තං අධ්‍යාපනයට අධිපති බුද සඳුගේ නිවසට යනවා. නැත්තම් කටකරාතිගත වෙනවා. මෙන මේ කටකරාතිගතවීම අපේ රටට යම්කිසි හොඳ තත්ත්වයක් තමයි නිර්මාණය කරන්නේ. විශේෂයෙන් ධනලාභ හිමිවෙන තත්ත්වයක් බවට මේ කාලයේ පත්වෙනවා. ඒක නිසා විදේශ ආයෝජකයන් එහෙම අපේ රට පිළිබඳව අවධානය යොමු කරන කාලයක් බවට තමයි මේ කාලයේ පත්වෙන්නේ. අපේ රටේ ආදායම් තත්ත්වය ඉහළ යන්න, ඉහළ ආදායම් තත්ත්වයක් ඇතිවෙන්න ඕන මූලික පරිසරය මේ කාලයේ නිර්මාණය වෙනවා. ඒ වගේම වස්තුලාභ හිමි වෙනවා. මොනවා ආකාරයකින් හෝ විදේශගත ආදායම් අපිට ලැබෙන්න තියෙන හැකියාව වැඩි. නිසා මේ කාලේ අපේ රටේ ඉන්න ඔබ අලුතෙන් දෙයක් හිතනවා නම් කරන්න පටන් ගන්නවා නම් ඒකට ඉහළ මිලක් නිර්මාණය කරගන්න පුළුවන් කාලයක් තමයි මේ කාලය. ඒ නිසා මෙන්න මේ සැප්තැම්බර් මාසයේ අවසාන කාලය දක්වා මේ අගෝස්තු 22 කටක රාශි වෙන ගත වෙන බුද අපේ රටට යම් යම් හොඳ දේවල් තමයි නිර්මාණය කරන්නේ. හැබැයි හදිසි කලකෝලාහල, ගිනි තැබීම්, ගිනි ගැනීම් සහ වෙනත් ස්වාභාවික නොවන හදිසි අනතුරු තත්ත්වයන් අපේ රටේ ඇතිවෙන්න තියෙන හැකියාව මේ කාලය තුළ පෙන්නුම් කරනවා. ඒ නිසා සියලුම දෙනා කල්පනාවෙන් කටයුතු කරන්න ඕන කාලයක් තමයි මෙන්න මේ අගෝස්තු 22 පටන් ගන්නෙ. අපි මේක ඊළඟට බලමු. ඒ ලග්නවලට කොහොමද මේ ගෝචර වීම බලපාන්නේ කියලා. මේෂ ලග්නයට මාරකඵල දෙන සිකුරු ගෝචරෙන් ඉන්නේ හතරවැන්නට. හතරවැන්න කියන්නේ මව වගේම තම ඉඩකඩන් දීපල යාන වාහන පිළිමදව පෙන්වන ස්ථානය. මෙතෙන්ට ගෝචරයෙන් බුදු එනම කියන්නේ යම්කිසි සිතේ සතුට ඇති වෙන තත්ත්වයක් තමයි නිර්මාණය වෙන්නේ. එහෙමනම් මෙතන මේ තියෙන ඉඩකඩම් වැඩි වෙන්න ඕන, නැත්නම් ඉඩකඩම් වලින් ලැබෙන ආදායම් වැඩි වෙන්න ඕන, සිතේ සතුට ඇති වෙන්න ඕන, මව නැත්නම් අම්මා නිදුක් නිරෝගීව ඉන්න ඕන. ඒ වගේ පසුබිමක් තමයි මෙන්න මේ කාලය තුල නිර්මාණය කරන්නේ. ඒක නිසා මේෂ ලග්නයේ හතරවැන්නේ බුධ ගමන් කරන කාලයේ ඔබට යහපත් කාලයක් බවට තමයි පත් වෙලා තියෙන්නේ. වඩාත් ඉහළ ඥාති සම්බන්ධතා ගොඩනගෙන කාලයක් බවට මේ කාලය පත් වෙනවා. මොකද නෑයින් ආදායම් මාර්ග හොඳනම් තමයි හොයාගෙන ඉන්නේ. ඒ පසුබිම තමයි මේ කාලයේ නිර්මාණය වෙලා තියෙන්නේ. මහපොළොවෙන් ලැබෙන දේවල් ලැබෙන්න තියෙන හැකියාව වැඩි. ඔබ ගස් ගල් වැලි වැනි ව්‍යාපාර කටයුතු වල නීලල ඉන්නවා නම් ඒවායින් උසස් ආදායමක් හිමි වෙන කාලයක් බවට මේ කාලයේ පත් වෙනවා. ඒ උසස් ආදායම හැබැයි ඒ වගේම වියදම් තත්ත්වයටත් පත් වෙලා පත් වෙනවා. මේෂ ලග්නයේ හිමි ඔබට තමිති සමාගම් වල ඉහළ තනතුරු හිමි වෙනවා. ඒ වගේම දේශපාලන කටයුතු වල මේෂ ලග්නයේ හිමි ඔබ නීලලා ඉන්නවා නම් අනාගත අභිවෘද්ධියට සහ අනාගත ඉහළ තත්ත්වයකට පත් වෙන්න තියෙන මූලික අඩිතාලම මේ කාලයේ නිර්මාණය වෙනවා. ප්‍රභූන් ඔබ කෙරෙහි එහෙම නැත්නම් සමාජයේ ප්‍රභූ පුජ්‍යලින් ඔබ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සිටින කාලයක් බවට මේ කාලයේ පත් වෙනවා. වඩාත් ඉහළ තනතුරු වගේම ඉහළ ආදායම් වගේම ඉහළ රැකියා අවස්ථාවන් හිමි වෙන කාලයක් බවට මේ කාලයේ පත් වෙනවා. නැහැම නැත්නම් ඒකට ඕන පසුබිම නිර්මාණය වෙන කාලයක් බවට මේ කාලයේ පත් වෙන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා වඩාත් උවමනාවෙන් උනන්දුවෙන් කටයුතු කරනවා නම් මේ කාලය තුළ ඔබට වාසනාවන්තව ගත කිරීමට තියෙන හැකියාව වැඩි. ඒ වගේම අසල්වැසියන් සමග ඔබට සුවදව කටයුතු කරන්න පුළුවන් කාලයක් තමයි මේ කාලය. අසල්වැසියන් ඔබගේ උපකාරය ඉල්ලාගෙන එන කාලයක් බවට මේ කාලය පත් වෙනවා. ඒ වගේම අතේ මිටේ යම් කිසි දෙයක් තියෙනවා නම් අසල්වැසියන්ට දෙන්නත් වෙනවා. ඒ වගේම විදේශගත ඉන්නවා නම් මිතුරන් ඔබට උදව් උපකාර කරන කාලයක් බවට මේ කාලය පත් වෙනවා. ඒක නිසා හතරවැන්නේ ගෝචරයෙන් බුද ගමන් කරන කාලය ඔබට වාසනාවන්ත කාලයක් බවට කල්පනාවෙන් කටයුතු කරුත් පත් කරගන්න පුළුවන්කම තියෙනවා. කුසුම ලග්නයේ සුභ ප්‍රතිඵල දෙන බුද ගෝචරෙන් එන්නේ තුන්වැන්නට. තුන්වැන්නට ගෝචරෙන් බුද එනවා කියන්නේ ඔබට සතුරු කරදර ඇති වෙන්න තියෙන තත්ත්වය වැඩි. ඒ නිසා සංසාරික
මිතුරන් විදියට ඉන්නෙත් සතුරන් කියලා තේරුම් ගන්න පුළුවන් කාලයක් බවට මේ කාලය පත් වෙනවා. ආදායම් තත්ත්වයන් ටිකක් අඩු වෙන්න පුළුවන් කාලයක් බවට මේ කාලය පත් වෙන්න පුළුවන්. ඒ වගේම සමිති සමාගම් වල නිලතල එහෙම දැල්ලා තියෙනවනම් ඒවායින් ටික ටික ඈත් වෙන්න වෙන කාලයක් බවට මේ කාලය පත් වෙනවා. තමන් ජයග්‍රාහී ඉදිරි ගමනකට පියවර තබලා තිබුණා නම් අඩියක් පස්සට ගන්න වෙන කාලයක් බවට මේ කාලය පත් වෙනවා. තමන් සමග හිටපු මිතුරන් අතෑරලා වෙනත් පැත්තක් බලාගෙන යන්න පුළුවන්කම නිර්මාණය වෙන කාලයක් බවට මේ කාලය පත් වෙනවා. කටවරද්ද ගන්න හොඳ කාලයක් බවට මේ උසම ලග්න හිමියන්ට මේ කාලය සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා කතා කිරීමේ කල්පනාවෙන් කරන්න ඕන කාලයක් තමයි මේ කාලය. ඒ වගේම උසම ලග්න හිමියන්ගේ ආදායම් තත්ත්වය ඉහළ මට්ටමක තියෙන්න පුළුවන්. විදේශගත මිතුරු මිත්‍රයන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක් බවට පත් වෙනවා. විදේශ සංචාර සඳහා ඔබට ආරාධන ලැබෙන කාලයක් බවට පත් වෙන්න පුළුවන්. ප්‍රිය සම්භාෂණ සමිති සමාගම් වල කටයුතු ඉහළින්ම ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබ යන තැන ඉහළින් තියන්න කටයුතු කරන පිරිසකුත් ඔබ සමග කටයුතු කරනවා. ඒ වගේම කාලය මිතුරන් ලෙස සිටපු අය සංසාරික සතුරන් වුන් ඉවත් වෙලා යනවා. ඒ ඉවත් වෙලා යාමත් එක්කම ඔබට තිබුණු යම්කිසි ශක්තියක් අඩු වෙනා වගේ දැනෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න වෙන කාලයක් තමයි මේ කාලය. අතේ මිටේ ගැවසෙන මුදල් තියෙනවනම් වේදන් වැඩි වෙන තත්ත්වයක් බවට මේ කාලේ පත් වෙන්න පුළුවන්. ඒක නිසා ඊටමත් කල්පනාවෙන් කටයුතු කරන්න ඕන කාලයක් තමයි මෙන්න මේ කාලය. බුසම ලග්න හිමි ඔබට වඩාත් හොඳ කාලයක් බවට මේ කාලය පත් කරගන්න නම් කතාව පරිස්සමින් ඉවසීමෙන් කටයුතු කරන්නම වෙනවා. මිතුරු ලග්නයට යෝගකාරකයි බුධ. මෙන්න මේ යෝගකාරක තමයි ගෝචරයෙන් දෙවන්නට එන්නේ. දෙවන්න කියන්නේ කුටුම්බ ස්ථානය, ඒ වගේම ධනස්ථානය. ධනස්ථානයට ගෝචරයෙන් එනවා කියන්නේ හොඳ ඉහළ තත්ත්වයක් නිර්මාණය කරනවා. ආදායම් තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. කාන්තාවන් සම්බන්ධ නිර්මාණ කරනවා නම් ඔබට ඉහළින් ඉහළ ආදායමක් හිමි වෙන්න තියෙන හැකියාව වැඩි. ඒ වගේම කාන්තාවන් සම්බන්ධ ව්‍යාපාර කරනවා නම් ඔබට එයින් ඉහළ ආදායමක් ලැබෙනවා. හැබැයි ඔබ වැරදි කටයුතු කරනවා නම් නීතිය රැහැනට අහු වෙන්න පුළුවන්කම වැඩි. විශේෂයෙන්ම ගණිකා නිවාස වැනි දේවල් කරන මිතුරු ලග්න හිමියන් ඉන්නවා නම් මෙන්න මේ කාලේ ඔබ නීතිය රැහැනට අහු වෙන්න පුළුවන්. කල්ලාලයින්ට කාමදේනුවන්ට මේ කාලේ එච්චර හොඳ කාලයක් වෙන්නේ නැහැ. මොකද බුදු දෙවන්න කියන්නේ කුටුම්බස්ථානිය. මේ කුටුම්බස්ථානයේ බුදු ගමන් කරන කාලය තුළ ඔබ වඩා යහපත් මාර්ගවලට තමයි යොමු කරන්න බලන්නේ. ඒ වගේම ඔබ ආගමික කටයුතු වල නියැලීලා ඉන්නවනම් එයින් උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ආගමික අවවාද අනුශාසනා ඔබෙන් ලබා ගන්න එන පිරිස වැඩි වෙනවා. ඒ වගේම පවුලේ සාමය සමගිය රඳවා ගන්න පුළුවන් කමකුත් මිතුරු ලග්න හිමි ඔබට තියෙනවා. ඔබ වඩා කැමැත්තෙන් කටයුතු කරොත් මේ කාලය තුල ඔබ සමග ඉන්න පිරිස වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මිතුරු ලග්න හිමි ඔබ යම් යම් දුරාචාර ක්‍රියාවලට මේ කාලේ යොමු වෙන්න තියෙන තත්ත්වයක් වැඩි. ඒ නිසා මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න ඕන. විශේෂයෙන් ස්ත්‍රී සංගම්, ඒ වගේම වෙනත් මත්පැන්, මත්ද්‍රව්‍ය, ඊළඟට සූදු, ඒ වගේවට යොමු වෙන්න තියෙන හැකියාව වැඩි නිසා කල්පනාවෙන් ඉවසීමෙන් මේ කාලය කටයුතු කරන්න ඕන. මේ ව්‍යාපාර කටයුතු වලින් ලාභ ඉපයුවත් ඒවා යන්න තියෙන හැකියාවත් වැඩි. ඒක නිසා වඩා කල්පනාවෙන් කටයුතු කරොත් මේ කාලයේ මිතුරු ලග්න හිමියන්ටත් වාසනාවන්ත කාලයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. කටක ලග්න හිමියන්ටත් මාර්ගඵල තමයි ලග්නයක් වශයෙන් සිකුරු ලබා දෙන්නේ. මේ සිකුරු තමයි ලග්නයට එන්නේ. ලග්නයට එනවා කියන්නේ ඔබට වාසනාවන්ත කාලයක් තමයි මේ කාලය තුල නිර්මාණය කරන්නේ. ලග්නයට එන සතුරු බලයෙන් බුධ ලග්නයේ ඉන්නවා කියන්නේ ඔබගේ වාසනාවන්ත තත්ත්වයන් නිර්මාණය කරනවා තමයි. හැබැයි ඔබට ඔබගේ නෑ පරපුරෙන් උදව් උපකාර ගන්න පුළුවන් කාලයක් බවට මේ කාලය පත් වෙනවා.
දෙමාපියන්ගෙන් උරුම හිමිකම් ලබා ගන්න තියෙන කාලයක් නම් ඒව ඉල්ලන්න හොඳ කාලයක් තමයි මේ කාලය. ඉල්ලුවල් ලැබෙන කාලයක් තමයි මේ කාලය. තමන්ගේ ඉඩකඩම් වස්තුව වෙනත් අය පාවිච්චි කරගෙන යන කාලයක් නම් මේ කාලේ ඒවා නැවත පරිභෝජනයට ලබා ගන්න පුළුවන් කාලයක් තමයි. ඒක නිසා වඩාත් හොඳට කල්පනාවෙන් කටයුතු කරොත් මේ කාලය නෑයින්ගෙන් උදව් උපකාර ලබා ගන්නවා වගේම නෑයින් තමන් තමන්ගේ මිතුරුකම් පවත්වන කාලයක් බවට පත් වෙනවා. ඒක නිසා මිත්‍ර විසින් ඉන්න යාළුවන් වගේම නෑයින්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක් තමයි මේ කාලය. ඒ වගේම ලග්නේ සිකුරු ගමන් කරන කාලය තුළ මේ කාලේ ඔබට ඉහළ ආදායම් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉහළ ආදායම් ලබා ගන්න නම් ඉහළ ව්‍යාපාර කටයුතු වලට යොමු වෙන්න ඕන. ඒ සඳහා ඕන මූලික පසුබිම මේ කාලේ සකස් වෙන්න පුළුවන්කම තියෙනවා. සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට උනන්දු වෙන්න ඕන, උත්සාහ ගන්න ඕන. එතකොට තමයි තමන්ගේ ආදායම් තත්ත්වයන් වර්ධනය කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම කටක ලග්නේ ඔබගේ ඔබ අලුත් නිර්මාණ කරනවා නම්, විශේෂයෙන්ම කටක ලග්න හිමියෙක් නම් ඔබ ලේඛන කටයුතු වල නීලලින් ඉන්නවා නම්, නව නිර්මාණ වල නීලලින් ඉන්නවා නම්, ගීත රචනා වල නීලලින් ඉන්නවා නම්, නවකතා ලියනවා නම්, අලුත් සාහිත්‍යමය නිර්මාණය කරනවා නම්, මෙන්න මේ කාලය කටක ලග්න හිමි ඔබට හොඳම කාලයක් තමයි ඒවා පටන් ගන්න තා ඒවා අවසන් කරන්න. ඒක නිසා මේ කාලේ ඔබ පොතක් ලියන්න පටන් ගත්තොත් ඒ හොඳම පොතක් බවට පත් වෙන්න පුළුවන්. මේ කාලේ ඔබ සින්දුවක් ලිව්වොත් ඒක ජනප්‍රිය වෙන්න පුළුවන්. මේ කාලේ ඔබ කෙටි කතාවක් ලිව්වොත් ඒක ජනප්‍රිය කෙටි කතාවක් වෙන්න පුළුවන්. මේ කාලේ ඔබ Facebook එකක් පටන් අරන් ඒක මොනවා හරි නිර්මාණයක් කරාන ඒක ඉහළ ජනප්‍රියතාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම කටක ලග්නේ ඔබගෙන් උදව් උපකාර ලබා ගන්න දේශපාලකයන් වගේ අය පස්සෙන් එන කාලයක් බවට මේ කාලය පත් වෙන්න පුළුවන්. ඒක නිසා කටක ලග්නේ ඔබ ඔබේගේ ලග්නයේ බුද ගමන් කරන කාලය වාසනාවන්ත කාලයක් බවට පත් කරගන්න හැකියාව තියෙන නිසා ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කර. සිංහ ලග්නය, සිංහ ලග්නයට මාර්ගඵල තමයි බුද දෙන්නේ. මේ මාර්ගඵල දෙන බුද ගෝචරයෙන් ඉන්නේ දොළොස්වැන්නට. දොළොස්වැන්නට ගෝචරයෙන් බුද එනවා කියන්නේ වස්තු හානි වෙන්න තියෙන හැකියාව තමයි වැඩි. ඒක නිසා සිංහ ලග්නය ඔබ ඊටම කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. මොකද තමන්ගේ අතේ මිටේ තියෙන ධනෙ නැති වෙන්න පුළුවන් කාලයක් බවට මේ කාලය පත් වෙනවා. ණය ගනුදෙනු කරන්නම හොඳ කාලයක් නෙවෙයි. විශේෂයෙන් ණය ගන්න වගේම ණය දෙන්න හොඳම කාලයක් නෙවෙයි. මේ කාලයේ ඔබ ණය ලබා දෙනවා නම් ඒවා ලබා ගන්න ඒවා නැවත ලබා ගන්න තියෙන හැකියාව ඉතා අවමයි. ඒක නිසා සිංහ ලග්නයේ ඔබ ණය ගනුදෙනු වලින් මේ කාලය ඈත් වෙනවා නම් ඉතාමත් හොඳ කාලයක්. ඒ වගේම ඔබ ලේඛන කටයුතු වල නියැලිලි ඉන්නවා නම් ඒවයින් ජනප්‍රියතාවයන් පත් කරගන්න පුළුවන් පසුබිම තියෙනවා. ඒ වගේම ඔබට විදේශගත මිතුරු මිත්‍රයන්ගෙන් උපකාර ලැබෙන කාලයක් බවට පත් වෙනවා. තම සමාජයේ නැත්තම් තමන්ගේ පළාතේ ඉහළ තත්ත්වයකට යන්න ඕන මූලික පසුබිම සැකසෙන කාලයක් බවට මේ කාලය පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දොළොස්වැන්නේ බුද ගමන් කරන කාලය ධනහානි කරන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. ඒක නිසා මාංශයල උපයන දේවල් පරිස්සම් කරගන්න උත්සාහ ගන්න ඕන කාලයක් තමයි මෙන්න මේ කාලය. ධනය හානි වෙන්න පුළුවන්. අතේ මිටේ තියෙනවා නම් මුදල් වියදම් වෙන්න පුළුවන්. නොහිතන වෙලාවට සාක්කුවෙන් තියෙන දේ නැති වෙන්න පුළුවන්. තමන්ගේ ගෙදර වුණත් පරිස්සම් කරගන්න ඕන කාලයක් බවට මේ කාලය පත් වෙනවා. සිංහ ලග්නය ඔබට සොර සතුරන් වැඩි වෙන්න පුළුවන් කාලයක් තමයි මෙන්න මේ කාලය. ඒක නිසා වඩාත් කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන කාලයක් බවට මේ කාලය පත් කරගන්න වෙනවා. වඩාත් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන කාලයක් බවට මේ කාලය පත් කරගන්නවා නම් ඔබට මේ වාසනාවන්ත කාලයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබ ව්‍යාපාර කටයුතු වල නියැලී ඉන්නවා නම් ඊටම කල්පනාවෙන් කරන්න ඕන. මොකද ලාභ වැඩි ලාභ උපයන්න ගිහිල්ලා තියෙන දේත් නැති වෙන්න පුළුවන් කාලයක් බවට මේ කාලය පත් වෙනවා. ඒ වගේම ව්‍යාපාරිකව ඔබ නීතියේ රැහන් වලට අහු වෙන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාරික කටයුතු කරනකොට ඊටම කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. ඒ වගේම ඔබ අහු වෙන්න පුළුවන් වංචාකාරීන්ට අහු වෙලා අතේ මිටේ තියෙන දේවල් නැති කරගන්න පුළුවන්. ඒක නිසා වංචාකරුවන්ගෙන් පරිස්සම් වෙන්න ඕන කාලයක් බවට මේ කාලය පත් වෙනවා. සිංහ ලග්නය ඔබ වඩාත් වාසනාවන්තව කල්ගත කරන්න ඕනකම තියෙනවා නම් මේ කාලය ඔබට වඩාත් හොඳම දේ තමයි ඉවසීමෙන් සහ කල්පනාවෙන් කටයුතු කරන එක. වැඩි දේවල් බලාපොරොත්තුව ගිහිල්ලා තියෙන දේ නැති කරගන්නේ නැතුව ඉන්න සුදුසු කාලයක් තමයි මේ කාලය. ඒක නිසා සිංහ ලග්නය ඔබට තියෙන එකම දේ මේ කාලේ තමන්ට තියෙන දේ අමාරුවෙන් රැකගෙන ජීවත් වෙන එක මිසක් වැඩි දේවල් පසුපස්සේ යන தත්ත්වය නෙමෙයි. ඒක නිසා සිංහ ලග්නය ඔබටත්
එහෙම කල්පනාවෙන් කටයුතු කරොත් මේ කාලය වාසනාවන්ත කාලයක් බවට පත් කරගන්න පුළුවන්. කන්‍යා ලග්නයේට බුධ යෝගකාරකයි. මේ යෝගකාරකය ගෝචරයෙන් එන්නේ 11 වෙනට. 11 වෙන කියන අයස්ථානයේ. අයස්ථානයේට බුධ ගෝචරයෙන් එන එක තමන්ගේ දියුණුව වර්ධනය වෙනවා. ඒ වගේම ඔබ කන්‍යා ලග්න හිමියෙන් නම් ඔබ උපදේශකත්වයේ තියාගෙන කටයුතු කරන්න බොහෝ පිරිසක් කැමැත්තෙන් ඉන්නවා. ඒ වোন පසුබිම තමයි මේ නිර්මාණය කරන්නේ ගෝචරයෙන් 11 වෙනේ ඉන්න අයස්ථානයේ ගමන් කරන බුද. අසල්වැසියන්ට ඔබගෙන් උදව් උපකාර නැතුවම බැරි වෙනවා. ඒ වගේ ඔබගෙන් උපදෙස් නැතුවත් බැරි වෙනවා. මිතුරු ඇසින් හිටපු සතුරුන් පෙන්වා දෙනවා. ඔවුන් තමන්ගෙන් ඈත් වෙලා යනවා. සතුරුන් ලෙස ඉඳපු සංසාරික මිතුරන් නැවත එකතු වෙන කාලයක් බවට පත් වෙනවා. මිල මුදල් ගැවසීම ඉතා හොඳ තත්ත්වයකින් පවතිනවා. ඒක නිසා කන්‍යා ලග්න හිමි ඔබ අයස්ථානයේ සිකුරු ගමන් කරන කාලය කල්පනාවෙන් කටයුතු කරන්න ඕන කාලයක් වෙනවා. හේතුව තියෙන්නේ තමන්ට විදේශගත ආදායම් විදේශ මිතුරන්ගෙන් ලැබෙන දේවල් ඉහළ මට්ටමක පවතිනවා. ඊළඟට ව්‍යාපාර කටයුතු තියෙනවා නම් ඒවායින් උසස් ආදායම් ලැබෙන කාලයක් බවට පත් වෙනවා. කන්‍යා ලග්න හිමි ඔබ සන්නිවේදන කටයුතු කරනවා නම් වඩාත් හොඳ ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ සන්නිවේදන කටයුතු වලින් වඩාත් ඉහළ ආදායම් ලබා ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒක නිසා වඩාත් හොඳ වෙන්නේ කන්‍යා ලග්න හිමි ඔබ ඉතාමත් උනන්දුවෙන් මේ කාලය තුල කටයුතු කිරීම. ඒ වගේම කන්‍යා ලග්න හිමි ඔබ දේශපාලනයේ නියැලීලා ඉන්නවා නම් ඔබගෙන් ඉහළ උසස් උපදේශ බලාපොරොත්තුවෙන් බොහෝ පිරිසක් ඔබ වටා එකතු වෙලා ඉන්නවා. මෙන්න මේ එකතු වෙලා ඔබ වටා ඉන්න පිරිස නිසා ඔබට සමාජයේ ඉහළ තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. ගමේ සමිතියේ සමාගමේ ඉහළ තනතුරු තමයි දෙන්න ගොඩක් අය හිතාගෙන ඉන්නේ. ඒ වගේම ආරක්ෂකාංශේ නම් ඔබ කන්‍යා ලග්න හිමි ඔබගෙන් උපදෙස් පතාගෙන ඉන්න පිරිස වැඩි වෙනවා. ආරක්ෂකාංශේ වුණ බලාපොරොත්තුවට වැඩිය මහන්සිය තරමට ප්‍රයෝජන ලැබෙන කාලයක් නෙමෙයි මේ කාලය. ඒ වගේම වඩාත් හොඳ කාලයක් බවට මේ කාලයේ කන්‍යා ලග්න හිමි ඔබ පත් කරගන්න නම් වඩාත් උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරන්න වෙනවා. කන්‍යා ලග්න හිමි ඔබ මේ කාලේ වෙළඳ ව්‍යාපාර කටයුතු, වගා කටයුතු, රැකියා කටයුතු මොනවා කරත් ඔබට ඉහළින් වැජබෙන්න පුළුවන් කාලයක් බවට මේ කාලය පත් වෙලා තියෙනවා. නැත්තම් පත් වෙන්න තියෙනවා. තුලා ලග්නය. තුලා ලග්නයේට ගෝචරයෙන් 10 වැන්නට එන බුද සුභ ප්‍රතිඵල තමයි ලබා දෙන්නේ. කොමල් තුලා ලග්නයට බුද සුභයි. 10 වැන්න කියන්නේ කර්මස්ථානය. ඒ වගේම රැකියා ස්ථානය. මෙන්න මේ ස්ථානයට ගෝචරයෙන් බුද එනවා කියන්නේ ශරීර සනීපය ඇති කරන්න පුළුවන් තත්ත්වයන් තමයි නිර්මාණය කරන්නේ. ඔබ අධික මහන්සියෙන් කටයුතු කරා නම්, රැකියාවක් කරා නම් ඔබට තරමක් ශරීරයට පහසු වෙන ආකාරයේ රැකියා අවස්ථාවන් හිමි කරගන්න ඕන පසුබිම හැදෙන කාලයක් බවට මේ කාලය පත් වෙනවා. විදේශගත මිතුරු මිත්‍රියන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක් බවට පත් වෙනවා. විදේශගත මිතුරු මිත්‍රියන්ගෙන් සහයෝගය ලැබෙන කාලයක් බවට මේ කාලය පත් වෙනවා. ඔබට ලැබෙන්නේ මුදල් රුපියල් වලින් නෙමෙයි ඩොලර් වලින්. ඒක නිසාම තමන්ගේ තියෙන ආර්ථික අපහසුතා ගොඩ ගන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. ඔබ ණයතුරුස් වෙලා ඉන්නව නම් ක්‍රමක්‍රමයෙන් ඒව ගෙවාගෙන යන්න පුළුවන් පසුබිමක් තමයි මේ කාලයේ නිර්මාණය වෙන්නේ. හැබැයි සංසාරික මිතුරන් විදිහට දැනට ඉන්න සංසාරික සතුරන් ඒ කාලය තුල වඩාත් වැඩියෙන් එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබ නීතිමය ප්‍රශ්න වලට පැටලියා හිටියනම් ඒවායින් යම් කිසි සාහනයක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ සාහනේ ලැබුණන් නීතිමය දඬුවම් විඳලා තියෙනවා නම් ඒ දඬුවම් උපරිමයෙන් විඳින්න වෙන කාලයක් බවට මේ කාලය පත් වෙනවා. ඒ වගේම අසල්වැසියන්ගෙන් කරදර ප්‍රශ්න තමයි මතුවෙන්නේ නිතරම. ඒක නිසා අසල්වැසියන් පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න ඕන. නිතර hina වෙලා යන පුද්ගලයෝ ඉන්නවනම් ඔවුන් ගැන වැඩි අවධානයකින් ඉන්න ඕන. හේතුව තියෙන්නේ ඔවුන් තමයි සතුරුකම් කරන්න බලන්නේ. ඒක නිසා මේ කාලය තුල ඔබට වාසනාවන්ත කාලයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට දේශපාලනික කටයුතු වල නියලලා ඉන්නවනම් යම් යම් වාසිසාගත තත්ත්වයන් නිර්මාණය කරගන්න පුළුවන්. ඔබ යම් යම් පරිගණීම් වලට ලක් වෙලා ඉන්නවනම් ඒ පරිගණීම් වලින් ඔබට යම් කිසි සාහනයක් අත් කරගන්න පුළුවන් කාලයක් බවට මේ කාලය පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම උත්සාහයක් ගත්තොත් ඔබට මෙතන ධනස්ථා මෙතන කර්මස්ථානයේ නිසා ඔබගේ සාංසාරික පින් තියෙනවනම් ඔබට
ආදායම් තත්ත්වයන් වැඩි කරගන්න පුළුවන් කාලයක් බවට මේ කාලය පත් කරගන්න පුළුවන්. ඒ නිසා කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කළා තමන්ගේ තත්ත්වය දියුණු කරගන්න බලන එක තමයි හොඳ. උච්චක ලග්නය. උච්චක ලග්නයට නම් බුධ මාරක. මේ මාරක බුධ හැබැයි ගෝචරයෙන් එන්නේ ඔයාලගේ පූර්ව පුණ්‍යස්ථානෙට. පූර්ව පුණ්‍යස්ථානෙට ගෝචරයෙන් බුධ එනවා කියන්නේ ශරීරයට දුක් පීඩා ඇති වෙන කරදර ඇති වෙනේම තමයි වැඩියෙන් ඇති වෙන්නේ. හැබැයි මේ කෙටි කාලය තුල ඒවා ඇති වෙන්නේ ඔබගේ ඉදිරි කාලය වඩා වාසනාවන්ත කරන්න. උච්චක ලග්නයේ ඔබ දේශපාලන කටයුතු වල නියැලීලා ඉන්නවා නම් ඔබට අනාගතය වඩා යහපත් කරගන්න පුළුවන් තත්ත්වයක් මේ කාලයේදී නිර්මාණය කරගන්න පුළුවන්. සංසාරික මිතුරන් මේ කාලේ හමු වෙනවා. ජයග්‍රහණ වලට ඕන පසුබිම මේ කාලේ නිර්මාණය වෙනවා. ඔබ නීතිමය ප්‍රශ්න වලට පැටලියා හිටියේ නම් ඒවායින් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් කාලයක් බවට මේ කාලය පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි උච්චක ලග්නයේ ඔබ වඩාත් කල්පනාකාරීව කටයුතු කරොත් මෙතෙක් කල පාඩු වෙච්ච පාඩු සිද්ධ වෙලා තියෙන දේවල් වලින් ලාභ උපය ගන්න පුළුවන් කමකුත් නිර්මාණය වෙනවා. උච්චක ලග්නයේ ඔබ වෙළඳ ව්‍යාපාරික කටයුතු වල නිලලා ඉන්නවා නම් මේ කාලයේ තරම පාඩු වෙන්න පුළුවන්. අතේ මිටේ ගැවසෙන දේවල් අඩු වෙන්න පුළුවන්. දුවදරුවන් සම්බන්ධව වැඩි වියදමක් ඇති වෙන්න පුළුවන්. දුවදරුවන්ට ලෙඩ දුක් කරදර ආදී ඇති වෙන්න පුළුවන්. හැබැයි උච්චක ලග්නයේ ඔයාලගේ ආදායම් තත්ත්වය අඩු නිසා ඒවට කරගන්න තියෙන වියදම් අඩු වෙන්න පුළුවන්. හැබැයි උච්චක ලග්නයේ ඔබගේ ඊටකඩම් වලින් ලැබෙන ආදායම් සාමාන්‍ය තත්ත්වයෙන් පවතිවි. හැබැයි ලැබෙන දේ වියදමට මදි වේවි. ඒ වගේම දුක් පීඩා තමයි ඇති වෙන්න තියෙන පසුබිම වැඩි. ඒක නිසා කරන කියන කටයුතු බොහොම කල්පනාවෙන් කරන්න ඕන. විශේෂයෙන්ම නීතියට නොගැලපෙන කිසිම ක්‍රියාවකට යොමු වෙන්න හොඳ කාලයක් නෙමෙයි මේ කාලය. හේතුව තියෙන නීතියෙන් දඬුවම් විඳින්න තියෙන තත්ත්වයන් මේ කාලේ පෙන්නුම් කරනවා. ඒක නිසා උච්චක ලග්නයේ ඔයාලා කල්පනාවෙන්ම කටයුතු කරන්න ඕන. නීති විරෝධී කටයුතු කරොත් ඔබට පහසුවෙන් ගැලවීමක් ලැබෙන කාලයක් නෙමෙයි මේ කාලය. ඒක නිසා නීත්‍යානුකූල කටයුතු විතරක් කරන්න බලන එක හොඳයි. ඔබ ජාවාරම් වල නියැලීලා ඉන්නවනම් ඔබගේ මිතුරන් ඔබව ජාවාරම් වලට අහු කරගන්න බලනවනම් ඒ වායින් ඈත් වෙලා කල්පනාවෙන් කටයුතු කරොත් මේ කාලය තුල වාසනාවන්ත ජයග්‍රහණ අත්කරගන්න පුළුවන්කම තියෙනවා. ධනු ලග්නය. ධනු ලග්නයේට බුධ යෝගකාරක. මේ යෝගකාරක ගෝචරයෙන් ඉන්නේ අටවැන්නට. අටවැන්න විපත් වෙන්නන ස්ථානයක් තුනත් ගෝචරයෙන් අටවැන්නට බුධ එන එක ධන යෝග පෙන්නන තත්වය. ඒ වගේම රාජයෝග වුණා නිර්මාණය වෙන්න පුළුවන් පසුබිමක් පෙන්නන තත්වය. මෙන්න මේක නිසා ධනු ලග්නයේ ඔබට මේ බුධ අටවැන්නේ ගමන් කරන කාලය වාසනාවන්ත කාලයක්. විශේෂයෙන්ම ධනය ගලාගෙන එන කාලයක් බවට මේ කාලය පත් වෙන්න පුළුවන්. ඒ වගේම ලැබෙන ආදායම් වැඩි වෙන කාලයක් බවට මේ කාලය පත් වෙනවා. විදේශගත මිතුරු මිත්‍රියන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ඔබේ අතට මේ කාලයේ මුදල් ලැබෙන්නේ රුපියල් වලින් නෙවෙයි ඩොලර් වලින්. මේ කාලයේ ඔබ ලොතරැයියක් ගත්තත් ඇදෙන්න තියෙන හැකියාව වැඩි. විශේෂයෙන්ම ධීවර කර්මාන්ත වගේ යෙදිලා ඉන්න ධනු ලග්න හිමියන් ඉන්නෝ නම් ඔබට මසුන් අස්වැන්න ඉහලින් ලැබෙනවා. ඒ වගේම ඉහළ ආදායමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබ කුසිකර්මාන්තයේ නීලලා ඉන්නෝ නම් ඒ වයින් වුණත් හොඳ ප්‍රතිඵල තමයි ලබා ගන්න තියෙන්නේ. ධනු ලග්නයේ ඔබ දේශපාලන ක්‍රියාකාරකම් වල නියැලීලා ඉන්නවනම් හොඳ සමාජ පිළිගැනීමක් ලැබෙන කාලයක් බවට පත් වෙනවා. පිරිසක් ඔබ ගැලවුම් කාර්යය කියලා හිතාගෙන ඔබ පසුපස්සෙම වැටෙන්නත් පුළුවන්කම තියෙනවා. එවැනි වාසනාවන්ත කාලයක් තමයි ධනු ලග්න හිමි ඔබට මේ කාලේ ලැබලා තියෙන්නේ. හැබැයි අටවැන්න අමතක කරන්න හොඳ නැහැ විපත් ස්ථානය. ඒ නිසා කල්පනාවෙන්ම ප්‍රවේශමෙන්ම කටයුතු කරන්න ඕන කාලයක් තමයි මෙන්න මේ කාලය. අටවැන්නේ බුධ ගෝචරයෙන් ගමන් කරන කාලය පරිස්සම් වෙන්න ඕන.
මිතුරු මිත්‍රයන් එක්ක ගමනක් ගියක් පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන්ම සතුරන් ඔබ පසුපස පන්නන කාලයක් වෙන්නත් පුළුවන්. මිතුරන්ගෙන් ඈත් වෙන කාලයක් වෙන්නත් පුළුවන්. තමන් සමග එකට හිටපු අය ඈත් වෙන කාලයක් වෙන්නත් පුළුවන්. ඒක නිසා ඉවසීමෙන් තමයි කටයුතු කරන්න ඕන. ධනු ලග්නයේ ඔබේ අටවැන්නේ ගෝචරයෙන් බුද ගමන් කරන කාලයේ දුවදරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕන කාලයක් වෙනවා. දරුවන්ගේ ජයග්‍රහණ පිළිබඳව සතුටු වෙනවා වගේම දරුවන්ට ලෙඩ දුක් කරදර ප්‍රශ්න ඇති වෙන කාලයක් බවට ධනු ලග්න හිමි ඔබගේ මේ කාලේ ඇති වෙන්න පුළුවන්. ඒක නිසා දරුවන් පරිස්සම් කරගන්න ඕන කාලයක් බවට මේ කාලේ පත් වෙනවා. විශේෂයෙන් දියණියන් ඉන්න ධනු ලග්න හිමියන් ඉතාමත් කල්පනාවෙන් පරිස්සම් කරගන්න ඕන තම දියණිය. නැත්තම් දුවරුන් වඩාත් හොඳ කාලයක් වෙන්න බෑ මේ කාලය ධනු ලග්න හිමියන්ට තම දරුවන් සම්බන්ධව. දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු පිළිබඳ වුණත් යම්යම් සිත්තරුල් ඇති වෙන්න පුළුවන් කාලයක් තමයි මෙන්න මේ කාලය. ඒක නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කරන්න ඕන කාලයක් තමයි ධනු ලග්න හිමියන්ට මේ කාලය. මේ කාලයේ විදේශගත මිතුරු මිත්‍රයන්ගෙන් උදව් උපකාර ලැබෙනවා වගේම තම ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන් කලාත්‍රයා පිළිබඳව නැත්තම් බිරිඳ පිළිබඳව සිතේ යම්යම් ගැටලු ඇති වෙන කාලයක් තමයි මේ කාලය. ඔවුන් සමග කටයුතු කිරීමේදී ආවේගශීලී නොවී කටයුතු කරනවා නම් වඩාත් හොඳ ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන් කාලයක් බවට මේ ධනු ලග්න හිමියන්ගේ අටවැන්නේ ගෝචරයෙන් බුද ගමන් කරන කාලය පත් කරගන්න පුළුවන්. මකර ලග්නය. මකර ලග්නයේට ගෝචරයෙන් හත්වැන්නට තමයි බුද එන්නේ. ඒ වගේම ලග්නයේට මෙයා සුභ ප්‍රතිඵල දෙන්නේ. හත්වැන්නට බුද එනවා කියන්නේ ගෝචරයෙන් මකර ලග්න හිමියන්ට වාසනාවන්ත කාලයක් වැඩිය දුක් පීඩා ඇති වෙන කාලයක් වෙනවා. විශේෂයෙන්ම තරංග විභාග ආදියට මූණ දෙන්න සිද්ධ වෙන කාලයක් වෙනවා. ඒ වයින් ජයග්‍රහණ ලබන්න නම් ඉතාමත් මහන්සියෙන් කැපවීමෙන් කටයුතු කරන්න ඕන කාලයක් බවට පත් වෙනවා. පසුගිය කාලයේ අතපසු වැඩ කටයුතු පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කරන්න ඕන කාලයක් බවට පත් වෙනවා මේ කාලය. මකර ලග්නයේ දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලදී මේ කාලයේ වැඩි කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. තරංග විභාගවලට මූණ දෙනවා නම් විභාගවලට මූණ දෙනව නම් ඉතාමත් කල්පනාවෙන්ම කටයුතු කරන්න ඕන වැඩි මහන්සියක් ගන්න ඕන කාලයක් බවට මේ කාලේ පත් වෙනවා. ඒ වගේම අතේ මිටේ යම් යම් ආදායම් ගැවසෙන්න පුළුවන් පසුබිම මේ කාලේ නිර්මාණය වෙනවා. අතර ලැබෙන දේවල් පරිස්සමින් තියාගත්තොත් ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කාලයක් බවට මේ කාලේ පත් වෙනවා. නමුත් හත්වැන්නේ ගෝචරයෙන් බුද ගමන් කරන කාලයේ අධ්‍යාපන කටයුතු වලට යම් යම් හොඳ තත්ත්වයන් තමයි නිර්මාණය කරන්නේ. කලා නිර්මාණ කරොත් ඒවා ඉහළ මකර ලග්න හිමි ඔබ කලා නිර්මාණ කරොත් ඒවා ඉහළ ප්‍රතිචාරයන්ට ලක් වෙන්න පුළුවන්. ඉහළ ඇගීම් වලට ලක් වෙන්න පුළුවන්. ඉහළ සම්මාන ලබන්න පුළුවන්. ඒ වගේම දේශපාලන කරන මකර ලග්න හිමියන් මේ කාලය තුළ තමන්ට නොගැලපෙන තැන්වලට හේතු වෙලා හිටිනම් ගැලපෙන තැනකට හේතු වෙන්න පුළුවන්කම, ගැලපෙන තැනක් හොයාගෙන යන්න පුළුවන්කම, තමන්ගේ ජයග්‍රහණයට තමන්ගේ අනාගත අභිවෘද්ධියට ඕන පසුබිම සැකසෙන්න යායුතු තැනට යන කාලයක් බවට මේ කාලය පත් වෙනවා. ඒක නිසා මකර ලග්න හිමියන්ට දුක් පීඩා කරදර ඇති වුණත් මේ කාලය නිවැරදි තීරණ ගන්න පුළුවන් කාලයක් තමයි මෙන්න මේ ගෝචරයෙන් බුධ හත්වැන්නේ ගමන් කරන කාලය. ඉතාම මහන්සියෙන් කටයුතු කරොත් මේ කාලේ වඩාත් ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දුවදරුවන් මකර ලග්න හිමියන්ගේ දුවදරුවන් සම්බන්ධව සතුටුදායක ආරංචි තමයි ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔවුන් ඉහළ සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්නවා. උසස් අධ්‍යාපන අවස්ථා හිමි කර ගන්නවා. දෙස්විදෙස් සංචාර හිමි කර ගන්නවා. මකර ලග්න හිමි දෙමව්පියන්ගේ දුවදරුවන් පිළිබඳව සතුටුදායක ආරංචි ලැබෙන කාලයක් තමයි මෙන්න මේ කාලය. ඒ වගේම මකර ලග්න හිමි ඔබට යම් යම් තනතුරු වරප්‍රසාද නිරතල ලැබෙන්න ඕන පසුබිම් නිර්මාණය වෙන කාලයක් බවට මේ කාලය පත් වෙනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයට බුද්ධ මාර්ග ප්‍රතිඵල තමයි දෙන්නේ. හැබැයි මේ මාර්ග ප්‍රතිඵල දෙන බුද්ධ ගෝචරයෙන් යන්නේ හයවැන්නට. හයවැන්නට බුද ගෝචරයෙන් යනවා කියන්නේ කුම්භ ලග්න හිමි ඔබට වස්තුලාභ හිමි කරන්න දෙන්න, එහෙම නැත්නම් යම් යම් දේවල් හිමි කරලා දෙන්න තියන පසුබිම තමයි නිර්මාණය කරන්නේ. ඒක නිසා කුම්භ ලග්න හිමි ඔබට මේ කාලයේ වාසනාවන්ත කාලයක් බවට පත් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ තියෙන දේවල් තියෙනවා නම් ඒවායින් ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. කුම්භ ලග්න හිමි ව්‍යාපාරිකයන් නම් මෙන්න මේ කාලේ නැවතත් තමන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. කුම්භ ලග්න හිමි
ගොවියන්නම් මේ කාලේ ඉහළ ආදායම් ලබා ගන්න පුළුවන් පසුබිමක් තමයි නිර්මාණය වෙන්නේ. කුඹලක්නේ හිමි ඔබට පැරණි උරුම හිමිකම් ලබා ගන්න පුළුවන් කාලයක් බවට මේ කාලේ පත් වෙනවා. තම මවගේ උරුමය ලබා ගන්න පුළුවන් කාලයක් බවට මේ කාලේ පත් වෙනවා. පියාගේ උරුමය ලබා ගන්න පුළුවන් කාලයක් බවට මේ කාලේ පත් වෙනවා. ඥාති මිත්‍රාදීන්ගෙන් යම් යම් දේවල් ලැබෙන්න තියෙන නම් ඒව ලැබෙන කාලයක් බවට මේ කාලේ පත් වෙනවා. මහපලෝයෙන් ලැබෙන වස්තුලාභ ලැබෙන්න පුළුවන් නිවාස වලින් ලැබෙන එහෙම නැත්නම් තමන් කරන ව්‍යාපාර වලින් ලැබෙන ආදායම් වැඩි වෙන කාලයක් බවට මේ කාලේ පත් කරගන්න පුළුවන්. ඒක නිසා කුඹ ලග්නයේ යුඹයට වාසනාවන්ත කාලයක් තමයි මේ අගෝස්තු 22 බුධ මාරුවත් එක්ක ලබන්නේ. ඊටම කෙටි කාලයක් වුණත් ඉහළ ආදායම් තත්ත්වයන් නිර්මාණය කරගන්න ඉහළ සමාජ ප්‍රතිබිම්බ නිර්මාණය කරගන්න ඕන තත්ත්වයන් තමයි මෙතනදී හැදෙන්නේ. ඒක නිසා කුඹ ලග්නයේ හිමි ඔබ වඩාත් කල්පනාවෙන් කටයුතු කරන නම් හොඳ තත්ත්වයකට පත් වෙන්න පුළුවන්කම පෙන්눔 කරනවා. හැබැයි කුඹ ලග්නයේ හිමි දුවදරුවන් කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. මොකද මහන්සිය තරමට ප්‍රතිඵලත් නොවෙන්න පුළුවන්. ඒක නිසා ඉගෙනීම් කටයුතු වලට වඩාත් වැඩි උනන්දුවක් දක්වන්න ඕන කාලයක් වෙනවා. කුඹ ලග්නයේ හිමි උසස් අධ්‍යාපනලාභී දරුවන් ඉන්නව නම් ඔවුන් වඩාත් කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. තරඟ විභාග ආදීට මූණ දෙන්න සිද්ධ වුණොත් ඒවායින් උසස් ප්‍රතිඵල ලබා ගන්න නම් තමන් කැපවීමෙන්ම කටයුතු කරන්න ඕන. වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න නම් හොඳ ඉහළ තත්ත්වයක් තමයි නිර්මාණය කරගන්න ඕන. නිර්මාණය කරන්න ඕන පසුබිම හදා ගන්න ඕන. කුඹ ලග්නයේ හිමි ඔයාලගේ දුර බෑර ඥාතින් හොයාගෙන එන කාලයක් වෙනවා. ඥාතින් වෙනුවෙන් වියදම් කරන්න සිද්ධ වෙන කාලයක් වෙනවා. මිතුරන්ට වියදම් කරන්න වෙන කාලයක් වෙනවා. සතුරු කරදර නිර්මාණය වෙන කාලයක් වෙන්න පුළුවන්. හැබැයි තිබූ සතුරු කරදර ටිකන් ටික ඉවත් වෙන කාලයක් බවට මේ කාලය පත් වීගෙන යනවා. කුඹ ලග්නයේ හිමි ඔබ දේශපාලන කටයුතු වල නියැලීලා ඉන්නවනම් ඔබෙන් උදව් උපකාර බලාපොරොත්තු වෙ ඉන්න අය බොහොම ඉහළ මට්ටමකින් ඔබ හොයාගෙන එනවා. ඒක නිසා ඔවුන් පිළිබඳව තෝරලා බේරලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. මීන ලග්නය. මීන ලග්නයේට උනත් හොඳ ප්‍රතිඵල නෙමෙයි බුධ අච්චර දෙන්නේ. හැබැයි මේ බුධ ගෝචරයෙන් එන්නේ අනාගත පින් පෙන්වන තැනට. මෙතෙන්ට එන්නේ අනාගත පින් පෙන්වන තැනට බුධ එන්නේ චිත්ත පීඩා ඇති කරමින්. හිතේ කරදර ඇති කරමින්. ඉතාමත් කෙටි කාලයකින් ඉහළ තැනකට උස්සල තියන්න ඕන පසුබිම නිර්මාණය කරමි. එතකොට මීන ලග්නයේ ඔබ අගෝස්තු 22 දින ඉඳලා සිතට කරදරෙයි, සිතට ප්‍රශ්නෙයි, දුක් කරදර ගොඩක් එනවා. ඒ සියල්ල එන්නේ අනාගතයේ හොඳ තත්ත්වයක් නිර්මාණය කරන්න. හොඳ තත්ත්වයක් නිර්මාණය කරලා දෙන්න. ඒක නිසා ඉවසීමෙන් කටයුතු කරන්න වෙනවා. ඔබට විදේශගත ඥාතීන්ගෙන් විදේශගත නෑයන්ගෙන් හිතමිතුරන්ගෙන් අප්‍රමාණ උදව් උපකාර ලැබෙන කාලයක් වෙනවා. තම සහෝදර සහෝදරියන්ගෙන් හිතා ඉන්නවට තෙලිය උපකාර ලැබෙනවා. ඔබත් සමිති සමාගම් වල තනතුරු දරනවා නම් ඔබ ඉහෙලින්ම එයි පීටවන්න ඕන පසුබිම තමයි මේ කාලේ නිර්මාණය කරන්නේ. පස්සන්නේ ගෝචරයෙන් බුද ගමන් කරන කාලය තුල අනාගත පින්වලට අනාගතයක් හොඳ අනාගතයක් නිර්මාණය කරන්න ඕන පසුබිම නිර්මාණය කරනවා. ඔබ තමයි ගැලුම් කාර්යය කියලා මිනිස්සු හිතන්න පටා ගන්න කාලයක් වෙන්නත් පුළුවන් මේ කාලය. ඔබේ පසුපස හිටපු පිරිස අනුගාමිකයෝ අඩුනම් අනුගාමිකයෝ හොයාගෙන එනවා. විතක ඔබ පුරෝගාමියෙක් කියලා විශ්වාස කරන පිරිස වැඩි වෙනවා. පුරෝගාමියෙක් කියන්නේ අලුත් අලුත් දේවල් හොයාගන්න කෙනෙක්, අලුත් අදහස් අලුත් නිර්මාණ කරන කෙනෙක්. ඔබට ඉන්න අනුගාමිකයන් ඉන්නේ ඔබගේ පුරෝගාමිත්වය තව ඔබගේ අලුත් අදහස් පිළිබඳව ලොකු විශ්වාසයකින්. ඒ විශ්වාසය ඔබට ජයග්‍රහණය අච්චර දෙන තත්ත්වෙටම යන්න පුළුවන්. ඒ වගේම මීන ලග්නයේ අධ්‍යාපනය ලැබෙන දුවදරුවන් මේ කාලේ මහන්සියනොත් හොඳ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. හොඳ විභාග ජය ලබා ගන්න පුළුවන්. උසස් අධ්‍යාපන උසස් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. විදේශගත වෙලා අධ්‍යාපනය ලබන්න ඕන පසුබිම නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම පිටරට යන්න ඕන පසුබිම හදා ගන්න පුළුවන්. පිටරටින් ඔබට නැවත අධ්‍යාපනය ලැබලා ඉන්නවනම් හොඳ රැකියා අවස්ථාවන් නිර්මාණය කරගන්න පුළුවන් කාලයක් බවට මේ කාලය පත් කරගන්න පුළුවන්. ඒක නිසා මීන ලග්නය ඔබට තමයි මේ කාලය වඩාත්ම වාසනාවන්ත කාලයක් බවට පෙන්눔 කරන්නේ. වඩාත් කල්පනාවෙන් කටයුතු කරොත් ඔබගේ අනාගත අභිවෘද්ධියට ඕන හොඳම පසුබිම නිර්මාණය කරගන්න පුළුවන් කාලය තමයි මේ අගෝස්තු 22 ඉඳලා මතුවලා එන්නේ. මේක තියෙනවා සැප්තැම්බර් මාසයේ අවසානයේ දක්වා. ඒක බොහොම හොඳ තත්ත්වයක්.
සිතර දුක් පීඩා කරදරත් එක්ක තමයි එන්නේ. ඒවා එන්නේ වඩාත් හොඳ පසුබිමක් නිර්මාණය කරන්න. ඔබ ව්‍යාපාර කටයුතු කරනවා නම් ඉහළ ආදායම් ලබා ගන්න පුළුවන්. ඔබ ගොවිතැන් ධීවර කර්මාන්තය ඒවා කරනවා නම් ඉහළ ආදායම් ලබා ගන්න පුළුවන්. මානසික තරමට ප්‍රයෝජනවත් කර ගන්න පුළුවන්. උත්සාහයේ තරමට ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කාලයක් තමයි මීන ලග්න හිමියන්ට මේ ගෝචරයෙන් බුද පස්වැන්නේක මං කරන කාලය. මෙතෙක් වෙලා අපි සාකච්ඡා කරේ බුදගේ මාර්ගවත් එක්ක බුද ගෝචර ගමනත් එක්ක කොහොමද ඔබට අපට රටට බලපාන්නේ කියලා. හැබැයි මේකත් වෙනස් වෙන්න පුළුවන්. බුද ඔබගේ අඳානේ උපතදී ඉන්නේ උච්චවද සක්ෂේත්‍රවද නීචවද සතුරුවද සමමූඩද සමද ඒ අනුව ඒක වෙනස් වෙනවා. ඒ වගේම ඔබට ලැබලා තියෙන මහදසා අතුරුදසා විදසා අනුව වෙනස් වෙනවා. ඔබට සෙනසුරු ඒරාෂ්ටක தත්වයන් තියෙනවා නම් වෙනස් වෙනවා. ඒරාෂ්ටක தත්වෙනු කීපයක් තියෙනවා. චන්ද්‍රාෂ්ටමේ රාෂ්ටක, සූර්යාෂ්ටමේ රාෂ්ටක, අෂ්ටමේ රාෂ්ටක, ජම්මේ රාෂ්ටක, ලග්නේ රාෂ්ටක ඒ වගේ தත්වයන් තියෙනවා නම් ඔබගේ මේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබට වඩාත් හොඳ පසුබිම බලා ගන්න නම් පෞද්ගලිකව හඳහන ජ්‍යොතිෂවේදියෙක් තවා බලා ගන්න ඕන. මේ தත්වය වඩාත් හොඳට පරීක්ෂා කරලා බලන්න පුළුවන්කම තියෙනවා. අපි නවත් දවසක හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්, තෙරුවන් සරණයි.